ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක්. අද ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මං හිතන්නේ මූලික වශයෙන් මං කියන්න අදහස් කරන්නේ පසුගිය සෙනසුරාදා පැවතිච්ච අපේ මහ සභා රැස්වීම සම්බන්ධයෙන් ලංකාවේ පවතින නීතිය අනුව එය වාර්ෂිකව පැවැත්විය යුතුයි. හැම පක්ෂයක්ම තමන්ගේ මහ සභා රැස්වීම ඒ අනුව 20-23 වසරේ මහ සභා රැස්වීම අපි පසුගිය 22 සෙනසුරාදා දින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවැත්තුවා. ඒ සම්බන්ධයෙන් අපි ඒ මහ සභාවට අදාළ සියලුම නිලධාරීන්ව පක්ෂ නිලධාරී මණ්ඩලය සහ අනිකුත් ඒ මහ සභාවට අදාළ වන සියලුම සමාජිකින්ව කැඳවනු ලැබුවා නිසියාකාරයෙන්. ඒ වගේම මෙම මහ සභා රැස්වීම අපි නිසි පරිදි අපේ පක්ෂයේ මාධ්‍යංශ මගින් දැනුවත් කළා. ඒ වගේම දින 10කට කලින් අපි මැතිවරණ කොමිෂන් සභාවටත් ඒ බව ලිඛිතව දැනුම් දීලා සියලුම නිලධාරී මණ්ඩලයට ලියාපදිංචි තැපැලනුත් ඊට අමතරව අතින් බාර දුන් ලිපියක් මගිනුත් දැනුමත් කළා. නිසි පරිදි කටයුතු කරා, නීත්‍යානුකූලව කරා. ඉතින් මෙම මහ සභා රැස්වීම සඳහා පක්ෂයේ සභාපතිවරයා හැටියට කටයුතු කළ ජීඑල් පීරිස් මැතිතුමා සහභාගී වුණේ නැහැ. එතුමා ඒ සම්බන්ධයෙන් එකඟ නොවන බවට කියලා යම්කිසි ලිපියක් එවලා තිබුණා එතුමාගේ නීතිඥවරු හරහා. ඉතින් අපි එතුමාට පැහැදිලි කළ එතුමාගේ නීතිඥවරුන් හරහා එතුමාට පැහැදිලි කළ දුන්නා මේ සම්පූර්ණ නීත්‍යානුකූලව සහ පක්ෂයේ සාමාන්‍ය ක්‍රියාදාමය අනුව සිදුවන දෙයක්. ඒ වගේම එතුමා සභාපති හැටියට පත් වුණෙත් මෙවැනිම වූ මහ සභා රැස්වීමක් කරහා. ඒ වගේම 2016 වසරේ එතුමා පක්ෂයේ සභාපතිවරයා හැටියට පත්වෙන අනතුරුව මේ පක්ෂයේ ඉන්පසු පැවතිච්ච හැම මහ සභා රැස්වීමකම මුලසන දැරුවෙත් ජීඑල් පීරිස් මැතිතුමා. ඉතින් ඒ බවත් අපි එතුමාට මතක් කරලා දුන්නා. ඒ මහසභා රැස්වීම් පැවැත්වුණු ආකාරයටම ඒ ක්‍රමවේදයම අනුගමනය කරමින් තමයි මෙවරත් මහසභා රැස්වීම් පැවැත්වුණේ. ඒ වගේම අපි සාමාන්‍ය මහසභා රැස්වීමක සිදු කරන දේ තමයි පක්ෂයේ විගණනය කරන ලද මූල්‍ය වාර්තාවන් ඉදිරිපත් කරනවා සමාජිකයින්ගේ දැනගැනීම සඳහා. ඒ කාරණය එලෙසින්ම මේ වතාවෙත් සිදු කරනු ලැබුවා. ඒ වගේම පක්ෂයේ නව නිලධාරි මණ්ඩලය තෝරාපත් කර ගැනීමේ අවස්ථාවේදී සියලුම කලින් හිටපු නිලධාරීන්ම නැවත වතාවක් පත් කරනු ලැබුවා. ජීඑල් පීරිස් මැතිතුමා හැරෙන්නට ජීඑල් පීරිස් මැතිතුමා සහභාගී වුණෙත් නැහැ. ඒ වගේම ජීඑල් පීරිස් මැතිතුමා මං හිතන්නේ බොහෝ කාලයක් අපේ පක්ෂයේ කිසිදු කටයුත්තකට සම්බන්ධ නොවී කටයුතු කරා. මේ තත්ත්වය යටතේ යෝජනාවක් ආවා ජීඑල් පීරිස් මැතිතුමා වෙනුවට නව සභාපතිවරයෙක් පත් කරගත යුතුයි කියන කාරණය. එතෙන්දී අදහසක් ආවා මේ පක්ෂය කලින් අපි මෙහි නම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියලා පක්ෂේ නම වෙනස් කරේ මේ රටේ අලුත් පක්ෂයක් හදන්න දෙන්නේ නැහැ කියලා අපිට තර්ජනය කළා. අලුත් පක්ෂයක් හැදුවොත් පාරක් ගානේ ඇවිද්දෝනවා කියලා තර්ජනය කරලා තිවිච්ච කාලයක. ඉතින් එවැනි කාල සීමාවක අපි එවකට වෙනත් නාමයකින් තිවිච්ච පක්ෂයක් අරගෙන තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියලා අපි නම වෙනස් කරලා අපේ දේශපාලන කටයුතු සඳහා යොදා ගන්න ලැබුවේ. ඒ අවස්ථාවේදී මේ පක්ෂයේ මුල සිටම කටයුතු කරේ සභාපතිවරයා හැටියට පූජ්‍ය උතුරාවල ධම්මරතන ස්වාමින් වහන්සේ. උන්වහන්සේ ඉතාම බහුශ්‍රුත ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ මූලික උපාධිය, පශ්චාත් උපාධිය සහ ඉන්පසු ආචාර්ය උපාධිය සම්පූර්ණ කළා. මේ වෙනකොට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ඉතාම ගෞරවාදරයට පාත්‍ර වූ ස්වාමින් වහන්සේ නමක්.
උන්වහන්සේ මේ පක්ෂයේ මුල සිට හිටපු සභාපතිවරය හැටියට ඒ අවස්ථාවේදී යෝජනාවක් ආවා නැවත උන්වහන්සේව පත් කළ යුතුයි කියලා. මොකද උන්වහන්සේ ලොකු කැපකිරීමක් කරා ජීඑල් පීරිස් මැතිතුමාට මේ පක්ෂ සභාපතිත්වය දෙන්න. කිසිදු පැකිලෙමිකන් තොරව උන්වහන්සේ එකහෙලා ඒට එකඟ වෙලා උන්වහන්සේ ඒ තනතුරෙන් ඉල්ලාසුන. ඒ ඉල්ලාසුන වෙලාවෙත් අපේ යම්කිසි එකඟතාවයක් තිබුණා, යම්කිසි ආකාරයකින් මේ නැවත වෙනස් වෙනවා නම් උන්වහන්සේ නැවතත් එම තනතුරට පත් කර ගමු කියන එක. ඉතින් මේ සියලු කාරණා සලකල බැලලා පක්ෂයක් හැටියට අපි තීරණය කරා. අපි කළ ගුණ දන්න පක්ෂයක් හැටියට අපි නැවතත් ඒ අවස්ථාව උන්වහන්සේට ලබා දෙමු කියන කාරණය. ඉතින් මේ අනුව අපි උන්වහන්සේව පක්ෂයේ නව සභාපතිවරයා වශයෙන් පත් කරනු ලැබුවා. මෙය ඉතාම පාරදෘශ්‍යභාවයකින් යුතුව ඒ වගේම සියලු පාර්ශ්වයන්ට අදාළ සියලු පාර්ශ්වයන් නිසි දැනුම් දීමක් ඇතුව නීත්‍යානුකූලව සිදු කරනු ලැබූ පත්කිරීමක් මම දැක්ක. මේ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් විවිධ අදහස් දක්වලා තිබුණා. නමුත් අපි කියන්න කැමති මෙය ඉතාම නීත්‍යානුකූලව ඉතාම විනිවිද භාවකින් යුතුව සිදු කරනු ලැබූ කටයුත්තක් බවට. ගරු ලේකම්තුමා කළ පැහැදිලි කිරීමේ නෛතික වටපිටාව පැහැදිලි කළා පක්ෂ සම්මේලනයේ සහ අභිනව සභාපති ස්වාමින් වහන්සේ දුරයට පත්වීම සම්බන්ධව. මේ වටා තියෙන තව දේශපාලන සාහිත්‍ය කතාවකුත් තියෙනවා, ඒකත් ඔබ දැනගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. 2015 ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසුව අපේ දේශපාලන අරගලේ පෙරටුගාමී චරිතයක් විදිහට මහාචාර්ය ජීල් පිරිස් මැතිතුමා හිටියේ නැහැ. ඒක එතුමාගේ දේශපාලන තෝරා ගැනීම. එතුමා 2015 ජාතික ලැයිස්තුව මන්ත්‍රීධුර අපේක්ෂකයෙක් විදිහට එතුමාගේ නම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුව ධූරාවලියේ තිබුණා. නමුත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඒ අවස්ථාවේදී මහාචාර්යවරු සියලු දෙනාම ජාතික ලැයිස්තුවෙන් කපලා තමයි මහචන්දෙන් පෙරදුණු අයව පාර්ලිමේන්තු ගෙනාවේ. එතනදී මහාචාර්ය ජීඑල් පීරිස් මැතිතුමාව මෛත්‍රීපාල ජනාධිපතිතුමා විසින් නොසලකා හැරලා අතහරිනු ලැබුවා. ඉන් අනතුරුව එතුමාට ගෞරවයක් සහ වටිනාකමක් ලබා දෙමින් ඉතාම බරපතල කැපකිරීමක් ඒ මොහොතේදී සභාපති දුරේ දරූ මහාචාර්ය නායක ස්වාමින් වහන්සේ දමරතන නායක හඳුරු කර ලොකු කැපකිරීමක්, ඒ වගේම දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපි මහාචාර්යතුමාට මේ අවස්ථාව ලබා දුන්නා. ඒ සමග අපි දීර්ඝ කාලයක් කටයුතු කළා. නමුත් අතරමැදි අවස්ථාවකදී එතුමා යම් දේශපාලන තීන්දුවක් ගත්තා. නමුත් ඒ ගත්ත දේශපාලන තීන්දුවේ දැඩි ලෙස යම් ස්ථාවරත්වයක් ධර්මින් රැඳී සිටියා නම් මීට වඩා එතුමාගේ ගෞරවයටත් හොඳයි කියන එක තමයි අපේ විශ්වාසය. ඒ වගේම අප කිව යුතුමයි බිම් මට්ටමින් අඛණ්ඩ යෝජනාවක් බලපෑමක් විදියට පක්ෂයට ලැබෙමින් තිබුණා. පක්ෂයේ සභාපතිවරයා පක්ෂයේ විවේචනය කරමින් වෙනත් දේශපාලන ගමනක් යද්දී ඇයි එතුමාම ඉවත් කරන්නේ නැත්තේ කියලා. නමුත් මහින්ද රාජපක්ෂ නායකතුමත් බැසිල් රාජපක්ෂ මැතිතුමත් ඉතාම මානුෂීයවාදී විදියට එතෙන්දී කල්පනා කළා. අපි එතුමාව පක්ෂ සභාපති දුරෙන් ඉවත් කිරීම වගේ තැනකට නොයයිමු, අපි යම් අවස්ථාවක් ලබා දෙමු කියලා දීර්ඝ කාලයක් ඒ විදිහට ඉතාම මානුෂීය ලෙසත් කල්පනා කළා. එතුමා සම්බන්ධව අපි දේශපාලන ව්‍යාපාරයකට වැඩ කරන්න පුළුවන් ගෞරවනීයම ආකාරයට වැඩ කළා කියන එක තමයි අපේ විශ්වාසය. සාමාන්‍යයෙන් දේශපාලනයේදී යම් දේශපාලන ව්‍යාපාරයක් හැර යනවා නම් එතන ප්‍රතිපත්ති සම්බන්ධව තමන්ට විවේචනයක් තිබිලා ඒ පිළිබඳව විවේචනාත්මක අදහසක ඉඳලා වෙන පාරක යනවා නම් ආයි මේ පැත්ත දිහා බලන එක ඒ තරම් හොඳ මදි. සාමාන්‍යයෙන් දික්කසාද වුණාට පස්සේ හැන්දෑවේ පැදුරු ඇලවෙන්න එනවා වගේ දෙයක් යෝජනා කරන එක ඒ තරම් සුදුසු නැහැ. ඒ තමයි ඒ පිළිබඳව මගේ පැහැදිලි කිරීම. අද වැදගත්ම කාරණාවට මම තව විනාඩියක් ගන්නවා. අපි මැයි දිනේට ලෑසි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. අපිට මතකයි වසර ගණනාවක් මැයි දිනේ තිබ්බේ නැහැ. 2018 තමයි ලංකාවේ අවසන් වතාවට ලෝක කම්කරු දින සැමරුමක් උත්සවාකාරයෙන් සිද්ධ වුණේ. අපි ගාල්ලේ සමලන ක්‍රීඩාංගණයේ තමයි 2018 දැවැන්ත මැයි රැලියක් තිබ්බේ. ඊට පෙර ඉතිහාසයේ දැවැන්තම පොලිටිකල් ඉවෙන්ට් එක අපි කළා 2017 ගෝල් ෆේස් මැයි රැලිය. 2019 පාස්කු දින ත්‍රස්ස ප්‍රහාරය හේතුවෙන්, 2020-21 කොවිඩ් වසංගතය හේතුවෙන්, 2022 සමාජ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවේ මැයි දින සැමරුම් පැවැත්වුණේ නැහැ. නමුත් අපට පේනවා මේ මොහොතේ සෑම දේශපාලන පක්ෂයක්ම ඒ සඳහා සූදානමින් ඉන්නවා. අපි සූදානම් මෙවරත් ලංකාවේ
තියෙන දෙවන්තම මැයි රැලිය තියන්න. අපි මෙවර මැයි දිනය සංවිධානය කරන්නේ බොරැල්ල කැම්බල් පිටියේදී. අපි ඉතාම ආදරෙන් වැඩ කරන ජනතාව පෙරටු කර ගනිමින් මැයි දින සහභාගිත්වය සඳහා සියලු කණ්ඩායම වෙත ඉතාම විවෘත ආරාධනයක් කරනවා. හවස දෙකට අපි බොරැල්ල කැම්බල් පිටියේදී අපි මැයි රැලිය ආරම්භ කරන්න සූදානම් කරලා තියෙනවා. මේ මොහොතේ රටක් විදියට සමාජයක් විදියට අපි සියලු දෙනා ඉන්නේ අභියෝගාත්මක වටපිටාවක. ඊට ගැළපෙන තේමාවක් එක්ක අපි මෙවර මැයි දිනේ පෙළගස්සලා තියෙන්නේ අභියෝග බිඳ අභිලාෂ ජයගමු කියන තේමාව තුළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දැවැන්ත මැයි රැලිය හවස දෙකට මැයි පළවෙනිදා බොරැල්ල කැම්බල් පිටියේදී සංවිධානය වෙනවා. ස්තුතියි. දැන් ඔබතුමාලා මැයි දින රැලිය පවත්වන්න සූදානම් වෙනවා. මේ අභියෝග බිඳ අභිලාෂ ජයගමු මොකද්ද හඳුනගෙන තියෙන අභියෝගේ? අභියෝග මොනවාද ඔබතුමාලා හඳුනගෙන තියෙන? අභියෝග හැටියට තියෙන්නේ ආර්ථික අභියෝගයක්. මේ රටට තියෙන්නේ විශාල ආර්ථික අභියෝගයක්. ඒ කියන්නේ අපි පක්ෂයක් හැටියට බලය ලබා ගැනීමදීම අපි මේ රටට ජනතාවට කියපු එක කාරණයක් තමයි ණය අරගෙන, මේ රටේ ණය අරගෙන, ඒ ණය තුල ණය අරගෙන ජනතාවට කන්න බොන්න දෙන ආර්ථිකයකින් මිදිලා, ඒ කියන්නේ පාරිභෝජන ආර්ථිකයකින් මිදිලා අපි ඉදිරියට යන්න ඕනේ රටක් හැටියට ආයෝජන ආර්ථිකයක් සඳහා කියලා. ඉතින් ඒක ලොකු අභියෝගයක්. ඒ අභියෝගය අපිට හිතුව ආකාරයට ඉෂ්ට කරගන්න බැරි වුණා. ලෝකෙම වසාගත් කොවිඩ් වසංගතයක් සහ ඉන්පසු ඇතිවෙච්ච යුක්‍රේන රුසියානු අර්බුදය මත, ලෝකයේ ඇති වූ ආහාර අර්බුදය සහ විවිධ කාරණා මත එය වැරදි විදිහට අර්ථ නිරූපණය කරලා සමාජය උසිගන්වලා ඒ මත ඇති කරපු බොරු අරගලයක් නිසා මං හිතන්නේ අපිට අපේ ඒ අභිලාෂයන් සාක්ෂාත් කරගන්න බැන්නා. නමුත් අපි ඒ අපේ අභිලාෂයන් අතහැරලා නැහැ. අපිට ඒ තියෙන අභියෝග මේ රටේ ඉදිරි ජනතාව ණයට කන ජනතාවක් නොවන තමන්ගේ මේ රට තුල මුදල් උපයගෙන පිට රටවල් වලින් ණය දෙනකල් බලන් ඉඳලා ජීවත් නොවන ජනතාවක් බවට පත් කිරීමේ අභියෝගය තමයි ප්‍රථම අභියෝගය හැටියට අපි සලකන්නේ. ප්‍රථම අභියෝග කිව්වේ තවත් අභියෝග තියෙනවාද? ඒ කියන්නේ පසුගිය කාලය පුරාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එල්ල වෙලා තිබුණු අභියෝග. එතකොට විශේෂයෙන්ම මේ රටේ ඉතින් විවිධ අභියෝග තියෙන මේ රට දියුණු කරන්න යනකොට ඔබ දන්නවනේ ඔය 103 කණ්ඩායම කවදාවත් මේ රට උඩට එන්න දුන්නේ නැහැනේ. කට්ටිය අහනවා මේ අවුරුදු 75ක් තිස්සේ රට දියුණු නොවුනේ ඇයි කියලා. ඉතින් රට දියුණු වෙන්න දුන්නේ නැහැ. හැම අවස්ථාවකදීම රට යම්කිසි තත්යකට දියුණු වෙනකොට අවුරුදු 15කින් 20කින් රට ආපස්සට ඇද්ද එක කරේ. ඉතින් මේක මේ දැනුත් කරන්න උත්සාහ ධර්මින් ඉන්නවා. මේක මං හිතන්නේ ඒ වගේ විවිධ අභියෝග තියෙනවා. නමුත් අපිට ආත්ම විශ්වාසයක් තියෙන පක්ෂයක් හැටියට අපිට ඒ අභියෝග ජයගත හැකි කියලා මම ලේකම්තුමා එක ලස්සනට පැහැදිලි කළා. දැන් ඔබේ ප්‍රශ්න කිරීම ඇතුලේ මට හැඟුණු දේ තමයි මේ අභියෝගය කියන එක දේශපාලන ව්‍යාපාරයක් විදියට අපමූණ දෙන අභියෝග වගේ තැනකට ලඟු කරලා නෙවෙයි අපි මේ සටන් පාඨයේ තියන්නේ. ඇතරම මේ අභියෝගත් පොදු ජාතික අභියෝග, මේ අභිලාෂත් පොදු ජාතික අභිලාෂ. ඒ පදනම තුළ ඉඳලා තමයි අපි මේ කතා කරන්නේ. රැලියට එන්නේ, රැලියේ කතා කරන්නේ පොදු ජන පෙරමුණේ අපි අපේ කණ්ඩායම තමයි. නමුත් අපි කතා කරන මාතෘකාව පොදු ජන පෙරමුණට පමණක් සීමා වෙච්ච මාතෘකාවක් නෙවෙයි. රට අපි ජාතියක් විදිහට මේ මොහොතේ මුහුණ දෙන සමාජ දේශපාලන තත්ත්වයන් සියල්ල අභියෝගාත්මකයි. ඒ සඳහා අපිට පොදු ජාතික අභිලාෂයන් එක්ක පොදු ගමනක් ඉස්සරහට යා යුතුයි. ඒ යෝජනාව තමයි අපි මේ මැයි දිනේදී බොහොම සහෝදරාත්මකව ඉදිරිපත් කරන්නේ. මගේ මේ පරණ ප්‍රශ්න විදියටම තමයි පොඩ්ඩක් තියෙන්නේ. අපි ඊයේ පෙරේද විදිහට දැන් ඔබතුමාගේ ප්‍රශ්න එකම ප්‍රශ්නෙට දිගින් දිගට එකම රිපීට් වෙනවා. මේ දැන් ඔබතුමාලගේ සභාපතිවරයා දැන් ඔබතුමාලා ලොකු බරකින් නිදහස් වුණා කියලා මම හිතනවා. ඒ කියන්නේ මේ නිතර මාධ්‍යන ප්‍රශ්න කරා. එහෙම බරකින් නිදහස් වීමක් නැහැ. ඉතින් අපි පක්ෂයක් හැටියට අපේ අර කතාවක් තියෙන්නේ කොච්චර මේ බල්ලෝ බිරුවත් තවලම ඉදිරියට ඇදෙනවා කියලා. ඒ වගේ අපේ පක්ෂය ඉතාමත් ශක්තිමත් ඉදිරියට ඇදෙනවා. ඉතින් අපි ඒ අවශ්‍ය කරන වෙනස්කම් කරගෙන ඒවා කිසිම දෙයක් අභියෝග නෙමෙයි. අපිට තියෙන අභියෝගය වෙන පුද්ගලයින්ගෙන් එන අභියෝගයක් නෙමෙයි. පක්ෂයක් හැටියට අදට වැඩිය හෙට තවත් හොඳට කරන්නේ කොහොමද කියන, අපි වඩා හොඳ වෙන්නේ කොහොමද කියන අභියෝගෙ මිසක් අපිට බාහිර අභියෝග නැහැ කියන එක තමයි මගේ විශ්වාසය.
ඔබතුමා ගත් උදාහරණයට මම පොඩි කෑල්ලක් එකතු කරලා කමන්න නැතුව ඇතිනේ. ඔබතුමා තවලමක් ගාව ගත්තනේ. ඒ තවල මෙහිම ඇදෙන්නේ අර කොඩ ඉන්න මිනිහගේ නාස්ලනුව මත ඩිපෙන්ඩ් වෙලානේ. හරකට නාස්ලනුවෙන් බලපෑම් කර කර හරි ට්‍රැක් එකේ ඵලයන් කියලා කිව්වහමනේ හරක තවලම කොහොමද ඉස්සරහට යන්නේ. එහෙම එකක් තියෙනෝනේ. හරිනේ ඔබතුමා උදාහරණෙත් එක මම පැහැදිලි කරේ. ඒ කියන්නේ සාමාන්‍ය එහෙම ඉදිරියට යනවා බල්ල බිරුවට ඒක කොහොම හරි තවලම පදවන මිනිස්සයා උඩින් එක ලනුව ඇදලා නහයට රිදවලා පස්සට කෝටුවෙන් ඇල්ලලා කොහොම හරි ට්‍රැක් එකේ අරගෙන යනවා. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. මගේ ප්‍රශ්නේ උනේ මේකයි. මේ දැන් මම අර ගිරුගෙන් සාමාන්‍ය මේ අපි නිතරම ප්‍රශ්න කරා මේ කවුද මේ සභාපතිවරයා ඉන්න තාම මේක නීති ක්‍රීම ගන්න නැහැ කියන එක. ඒ වුණා තාම පක්ෂ සමාජිකයන් වෙන තැනක වාඩි වෙලා ඉන්නේ. ඒක නෙමෙයි දැන් මගේ අලුත් ප්‍රශ්නේ වෙන්නේ මේකයි. කොහොමද දැන් හරි දැන් ওই කණ්ඩායම් දෙකක් කියලා පැහැදිලිව පේනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු කණ්ඩායම සහ ඔබතුමන්ලා දැන් ඉන්න කණ්ඩායම කියලා අපිට පැහැදිලිනේ. ඒ කණ්ඩායම වෙනම කණ්ඩායම මේ කණ්ඩායම වෙනම කණ්ඩායම. ඔබතුමන්ලාට අවස්ථාවක් ලැබුණොත් ප්‍රබල විපක්ෂයක් විදියට පාර්ලිමේන්තුවේ වාඩි වෙන්න මේ තොහොත් තව ටික දිනයකින් ඔබතුමන්ලා එකට සූදානම් ප්‍රබල විපක්ෂයක් විදියට ඒ කණ්ඩායම සමග එකට වැඩ කරමින් ප්‍රබල විපක්ෂයක් විදියට වාඩි වෙන chance එකක් අමුණුත් ඔබතුමන්ලා වාඩි වෙන සූදානම්. අපි මේ අර දේශපාලනයේදී ඔය වැනි ප්‍රශ්න වලට උත්තර දෙන එහෙම දැනට අපි ඒ වැනි තීරණයක නැහැ. දැනට මේ වන විට ප්‍රබල විපක්ෂයක් හැටියට වාඩි වීමේ තීරණයක නැහැ. එතකොට ඒක ඒ අවස්ථාවේදී රටේ ඇතිවන අවශ්‍යතාවය මත තීරණය කළ යුතුයි. මේ අවස්ථාවේදී අපි පක්ෂයක් හැටියට ඉන්නේ මේ රටේ ආර්ථික වශයෙන් ඇතිවෙච්ච පසුබෑමක් තියෙනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි බලපෑමක් ප්‍රහාරයක් එල්ල වෙන තත්ත්වයක් තිබුණා. ඒ තත්ත්වයෙන් රට මුදවගෙන මේ රටේ ඔබටත් මටත් අපි හැමතෙම නිදහසේ අවශ්‍ය දේශපාලන කටයුතු කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කිරීම සහ මේ රට තවදුරටත් ණයට කන රටක් නොවි ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යෑමේ අභියෝග දෙක සම්බන්ධයෙන් තමයි අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ. ඉතින් ඔබ ওই කියන කාරණේ එවැනි තත්ත්වයක් ඇති වුණොත් සලකා බැලිය යුතු කාරණයක් මිසක් පුරෝකථනය කළ යුතු කාරණයක් නොවේ කියන එක තමයි මගේ අදහස. සමහර ලේකම් මම මේ ප්‍රශ්නේ තව ටිකක් වෙන විදිහකට අහන්න. ඒක සාමාන්‍ය විදිහට දේශපාලනික උපක්‍රමයක් විදිහට සමහරක් වෙලාවට ඒක දේශපාලනිකව තමන්ගේ බලය නැවත රැක ගැනීම සහ නැවත බලා ලබා ගැනීමේ උපක්‍රමයක් විදිහට ඒ විදිහට මම අහන්නේ ඒකයි. ඔබතුමන්ලා සූදානන්ද කියන කතාව මම අහන්නේ ওই කණ්ඩායමත් එක්ක. දැන් මොකද මේ සේන සිටුේෂන් එක අපිට තේරෙන විදිහ හරිය නිකන් අර ජනාධිපතිවරයාත් යම්කිසි තැනක ඉන්නවා. ජනාධිපතිවරයාත් එක්ක හිටපු පරණ කණ්ඩායමත් යම්කිසි තැනක ඉන්නවා. ඒක නිකන් දේශපාලන කසුකුසුවත් එක්ක තමයි ඒක ඉන්නේ නිකන්. ඒක නිකන් අමුතුම වාතාවරණයක් දැන් මෙතන තියෙන. ජනාධිපතිවරයා ඔබතුමන්ලා පත් කරාට හැබැයි වෙන සම්භාව්‍ය කෙනෙක්. ඒ කියන්නේ ඔවුන් ඔහු හිටපු භූමිකාව නෙමෙයි. පට්ට යනකම් පළු යනකම් ඔබතුමන්ලා බැනපු කණ්ඩායමත් එක්ක තමයි දැන් මේනෝට ජනාධිපතිවරයා ඉන්නේ. මං අහන්නේ යම්කිසි විදිහක ඔබතුමන්ලාට අවස්ථාවක් ලැබුණොත් තීරණයක් ගත්තොත් මං අහන කොයි වගේ කණ්ඩායම් එකද විපක්ෂයේ ප්‍රබල විපක්ෂයත් එක්ක වාඩි වෙනවද? සමහරවිට JVP එකත් එක්ක ඔබතුමන්ලාට වාඩි වෙන්න හැකියාව ලැබේද? එහෙම නැත්නම් ඔය ඔබතුමන්ලාගේ කණිච්ච කණ්ඩායමත් එක්ක විපක්ෂ ප්‍රබල විපක්ෂයක් හදාගන්න මම මේ කතා කරන්නේ. ආණ්ඩුවක් හදාගන්න නෙවෙයි ලේකම්තුමා. මම නැවත ඔබතුමන්ට ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරයා ඉන්නේ කාත් එක්කද කියන එක අපිට අදාළ නැත. අපිට අදාළ වන්නේ ජනාධිපතිවරයා කරන්නේ කුමක්ද කියන කාරණය පමණයි. එතකොට අපි ඒ සම්බන්ධයෙන් අපේ අවධානය යොමු කරනවා මිසක් එතුමා කාත් එක්ක කරනවද කියන කාරණය සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරන්නේ නැහැ. එතකොට එතුමා යම් කිසි අවස්ථාවකදී මේ රටට අහිත කර රටට සුබදායක නොවන යම් කිසි තීන්දුව තීරණයක් ගන්න එළඹුණොත් ඒ අවස්ථාවේදී තමයි ඒ තීරණය කරන්න වෙන්නේ. හැබැයි මේ වෙනතෙක් අපි එහෙම තත්ත්වයකට අපි එහෙම තීරණයකට එළඹිලා නැහැ. ඉතින් ওই වගේ ප්‍රශ්නයකට උත්තර දෙන්න ඕනේ එවැනි තත්ත්වයක් උද්ගත වුණොත් මිසක් දේශපාලනයේදී අපි එහෙම පුරෝකතන වලට යන්න හොඳ නැහැ. දැන් ඔබතුමාලා මේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා පත් කරද්දී ඒ ඔබතුමාලගේම පක්ෂයේ ඔබතුමාලගේම ජනාධිපතිවරයානේ. නමුත් දැන් වර්තමාන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා පත් වෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දේ. කියන්නේ ටිකක් ජනමතය කියන්නේ ජනතාවගේ ඡන්දෙන් නෙමෙයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දේ. හැබැයි පොදු ජන පෙරමුණේ බහුතර ඡන්දය ලබා දුන්නේ වර්තමාන ජනාධිපතිතුමාට. එතකොට වර්තමාන ජනාධිපතිතුමා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරයා විදියට පිළිගන්නවද? අපි එතුමාව පිළිගන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විදියට.
පොදු ජන පෙරමුණ පක්ෂය ගෙනාපු ජනාධිපතිවරයා නෙමේද? එතුමා ජනාධිපති වීම සඳහා වඩාත්ම උදව් කළ පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ඒක අපි පිළිගන්නවා. අපේ පක්ෂය උදව් තිබුණ නැත්නම් එතුමාට ජනාධිපති වෙන්න හැකියාවක් තිබුණේ නැහැ කියන එකත් අපි පිළිගන්නවා. එහෙම මිසක් අපි එතුමාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරයා හැටියට පිළිගන්නේ නැහැ. එතුමාව අපි පිළිගන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා හැටියට. හැබැයි දිලුම් අමුණුගම මහත්මයා කියලා තිබුණා, ඊට වෙනස් කතා. එතුමා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරයා වගේ කතාවක් තමයි එතුමා නම් කියලා තිබුණේ. නෑ, එතුමා අදහස් කරන්නේ නැත්තේ පොදු ජන පෙරමුණ විසින් පත් කළ ජනාධිපතිවරයා කියන කාරණය වෙන්න ඇති. කොහොමාරි පොඩ්ඩක් ඔබතුමාලා තාමත් කියන්න අකමැති. දැන් කලින් වතාවේ ගෝඨාභය මහත්මයා ඉන්නකොට කිව්වනේ අපේ ජනාධිපතිවරයා කියන්න ඔබතුමාලා දෙපාරක් හිතුවේ නෑනේ. හැබැයි දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට එහෙම කියන්න පොඩ්ඩක් දෙපාරක් හිතනෝ ටිකක් අදිමදිකමක් තියනෝ කියන්න මේ අපේ ජනාධිපතිවරයා කියලා කියන්න ඔබතුමාලා ටිකක් මැලිකමක් දක්වනෝ. නෑ, ඒක මැලිකමක් නෙමෙයි. ඒක යථාර්ථයට මුහුණ දීමක්. මොකද ගෝඨාභය රාජපක්ෂ කියන්නේ අපේ පක්ෂයෙන් යෝජනා කළා. පක්ෂ මහ සම්මේලනයකදී ජනාධිපති අපේක්ෂකයා ලෙස යෝජනා කරලා, ඊට පස්සේ පක්ෂ මහ ලේකම්වරයා ලෙස මා විසින් එතුමන්ගේ නාම යෝජනා පත්‍රය අත්සන් කළ බාර දීලා අපේ පක්ෂය තුලින් පත්වෙච්ච ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට පාර්ලිමේන්තුවට පැමිණිලා පසුගිය කාලේ රටේ තිබිච්ච සමාජ ආර්ථික ප්‍රශ්න තුලින් අපි පක්ෂයක් හැටියට තීන්දු කරා එතුමන්ට ජනාධිපති ධූරයේ ගෝඨාභය ජනාධිපතිතුමාගේ ඉතිරි කාලය සඳහා ජනාධිපති ධූරයේ දරන්න ඒ අවශ්‍ය ශක්තිය බලය ලබා දෙන්න ඕනේ කියලා. ඒ අනුව පත් කරපු ජනාධිපතිවරයෙක්. ඉතින් ඒක යථාර්ථය. එතුමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරයෙක් නෙමෙයි. නමුත් එතුමා ශ්‍රී ලංකාවේ ජනාධිපති. ඒක අපි පිළිගන්නවා. හැබැයි දැන් මේ අපේ සහෝදර මාධ්‍යවේදියා ප්‍රශ්න කරා වගේම මේ ඔබතුමාලා ආණ්ඩුවේ හිටියට නිකන් ආණ්ඩුවේ නෙමෙයි වගේ කියනත් උත්සාහ කරනා වගේ තමයි අපිට දැනෙන්නේ. මොකද අමාත්‍ය ධූර ටිකක් බාරගන්නේ අදිමදිකමක් තියෙනවා. දැන් මොකද්ද ඔබතුමාලගේ ඉදිරි දේශපාලන ගමන කියලා පොඩ්ඩක් ගැටලුවක් තියෙනවා මේ දේශපාලන වේදිකාවේ. ඒක අපි ඉතා පැහැදිලිව අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් ඉල්ලා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඉතිරි කාලය සඳහා මේ රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන ලෙසටත්, ඒ වගේම ඒ අවස්ථාවේ රටේ තිබුණු ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒ කටයුත්ත මැඩ පවත්වලා මේ රටේ නැවත ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරලා, ඒ වගේම අපි දැක්කා කිසිම හේතුවක් නැතුව මේ රටේ ජන ජීවිතය අඩාල වෙන කාරණා සිද්ධ වුණා. මං උදාහරණයක් හැටියට කියන්නම් ඔබට. මේ රටේ කලින් ඒ කියන්නේ ඔය කියන අරගලයට කලින් මේ රටේ දවසකට ඉන්ධන භාවිතයේ තිබුණේ දවසකට ඉන්ධන මෙට්‍රික් ටන් 5000කට අඩු ප්‍රමාණයක්. මේ වන විට එය දවසකට ඉන්ධන මෙට්‍රික් 3500ක් පමණ ප්‍රමාණයකට තමයි මේ රටේ ඉන්ධන භාවිතය මේ වෙනකොට තියෙන්නේ. නමුත් ඔය කියන කාලයේ ඔය රට පුරා ඉන්ධන පෝලින් තියෙන කාලේ ඒ මාසයක් විතර කාලයක් අපි දවසකට ඉන්ධන මෙට්‍රික් ටොන් 11000ක සාමාන්‍යයක් වෙන්න ලංකාවට මුදා හැරලා තියෙනවා. ඒ කියන්නේ කලින් භාවිතා කරපු ප්‍රමාණයට දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක්. නමුත් ඉන්ධන පෝලිම් නැති කරන්න හැකියාව ලැබුණේ නැහැ. මොකද රටේ ඇතිතරම් ඉන්ධන තියනවා කියලා ඉන්ධන බෙදා හැරීමේ තොගපර්යන්තයේ සභාපතිවරයා ඇවිල්ලා ප්‍රකාශ කරනකොට ඒ ප්‍රකාශය කළ පැයකට පස්සේ ඉන්ධන භාරව හිටපු ඇමතිවරයා ඇවිල්ලා කියනවා නෑ රටේ දවස් දෙකකින් ඉන්ධන ඉවර වෙනවා කියලා. ඉතින් මේ වගේ මහා කුමන්ත්‍රණයක් එක්ක මේ රටේ ජන ජීවිතය අඩාල කිරීමේ ක්‍රියාදාමයක් තිබුණා. ඔබ දන්නවා ඒ කාලේ ගෑස් ටැංකි පිපිරුණා. දැන් ඒ ගෑස් ටැංකි පිපිරීම සිදු වෙන්නේ නැහැ. ඒ වගේ මේ තමයි විදුලි බලය හිටපු ගමන් නැති වුණා. ලොකු කතාවක් ආවා ජලාශවල ජලය මුදා හැරලා තියෙනවා කියලා කිසියම් වූ හේතුවක් මත. ඉතින් මේවැනි විවිධ කුමන්ත්‍රණ දියත් වුණා. ඒක නිසා අපි එතුමගෙන් දෙවෙනි කාරණේ හැටියට ඉල්ලුවේ මේ රට ආර්ථික වශයෙන් ගොඩ ගන්න නම් පළවෙනි කාරණේ ජන ජීවිතය යථාවත් කළ යුතුයි කියන එක.
ඉතින් ඒ සම්බන්ධයෙන් එතුමා කරන කටයුතු වලට අපි පක්ෂයක් හැටියට සියලු සහයෝගය දෙනවා. එතනින් එහාට අපි එතුමාට වත්මන් ජනාධිපතිවරයාට අපි කියන්න යන්නේ නැහැ මෙන්න මෙහෙම තමයි ඔබතුමා රට පාලනය කරන්න ඕනේ, මෙන්න මේ අහවල් අය තමයි ඔබතුමාගේ කැබිනට් මණ්ඩලයේ ඉන්න ඕනේ, මෙන්න මේ ආකාරයෙන් තමයි කටයුතු කරන්න ඕනේ කියන දේ අපි එතුමාට කියන්න යන්නේ නැහැ. ඒක අපි සදාචාරාත්මක පක්ෂයක් හැටියට අපි කරන කටයුත්තක්. මම හිතන්නේ ඔබලාත් සදාචාරයේ අගයන, සදාචාරවත් දේශපාලනයක් අගයන පුද්ගලයන් හැටියට අපේ පක්ෂයේ ක්‍රියාදාමයේ අගය කළ යුතුයි කියන තැන තමයි මම ඉන්නේ. දැන් මේ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තවදුරටත් කතාබහට ලක් වෙනොත් දැන් මොකද්ද වර්තමාන තත්ත්වය ඔබතුමන්ලාත් මේ සම්බන්ධයෙන් පක්ෂීය අභ්‍යන්තරේ සාකච්ඡා කරලා ඇති මොන වගේ මතයකද දැන් ඉන්නේ? ඔව් නෑ, පක්ෂයේ අපේ ඊටාම ප්‍රබල මතයක් තියෙනවා. ඒ මතය තමයි මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විනාශ කරන්නා වූ කිසිදු පනතකට අපි පක්ෂය හැටියට එකඟ වෙන්නේ නෑ කියන කාරණා. එතකොට මේ කියන ඔය ගෙනෙන් හදන ප්‍රතිතස්ත පනතේ සම්බන්ධයෙන් මේ වෙනකොට මහානායක හිමිවරුන් පවා අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. එහි සමහර කාරණා සම්බන්ධයෙන් ඒ කාරණා සම්බන්ධයෙන් අපිත් පක්ෂයක් හැටියට අපේ අවධානය අපේ අදහස් ප්‍රකාශ කිරීම කරා. ඒ වගේම අපි විතරක් නෙමෙයි, මහානායක ස්වාමින් වහන්සේලා විතරක් නෙමෙයි, මේ පනත ගෙනෙන අධිකරණ ඇමතිවරයා පවා සමහර විට මේ සම්බන්ධයෙන් වැඩි විශ්වාසනීයත්වයකින් තොරව ප්‍රකාශ කරනවා අපි දැක්කා. ඒ වගේම අපි දැක්කා විදේශ ඇමතිවරයා ජනාධිපති නීතිඥ අලි සප්‍රිම ඇතිතුමා ප්‍රකාශ කරා මේ සම්බන්ධයෙන් එකඟ විය නොහැකි දැන් තියෙනවා කියලා. මේ වගේ එතන ලොකු ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමක් තියෙනවා. ඉතින් අපි හිතන්නේ මේ රටට සුදුසුම දේ අපි ලබා ගත යුතුයි කියන එක. අවසාන වශයෙන් දැන් මේ දිනේ පැත්තට ගියොත් එහෙම දැන් ඔබතුමාලා කැම්බල් පිටියේ තමයි මේ දිනේ පවත්වන සූදානම් වෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තනිවද මේ මේ රැලිය පවත්වන්නේ නැත්නම් මේ ඔබතුමාලාට සහය දක්වන පක්ෂත් එකතු වෙනවද? අපිට සහය දක්වන පක්ෂ එකතු වෙනවා අපිත් සමග. එතකොට ඔබතුමාලා දැන් මේ කැම්බල් පිටිය භාවිතා කරන ඔබතුමාලාට හිතෙන්නේ නැද්ද ඊට වඩා එහා තැනකට යන්න පුළුවන්ද නැත්නම් ගාලු මෝදර නම් දැන් යන්න බෑනේ? අපි ගාලු මෝදර පිටිය සම්බන්ධයෙන් තමයි අපි මුලින්ම අවධානය යොමු කරේ. නමුත් අපිට ප්‍රකාශ කරා රජයේ විසින් තීරණයක් ගැන එතකොට ඒ තීරණය ප්‍රකාශයට පත් කළා තියුනේ නැහැ. නමුත් අපිට දැනුම් දීමක් කරා කිසිදු හේතුවක් මත ගාලු මෝදර පිටිය ලබා නොදෙන බවට. ඒ අනුව අපිට ඊළඟට අපිට ලබා ගන්න හැකි වුණේ කැම්බල් පිටිය. ඔබතුමාලා හිතන්නේ නැද්ද ගාලු මෝදර නොලැබීම තුළ වාසි සහගත තත්ත්වයක්ද අවාසි සහගත තත්ත්වයක්ද තියෙන්නේ? නෑ, ඒක එක එක්කෙනා ඒක කියන දෙය අනුව. හැබැයි අපි එහෙම හිතන්නේ නෑ. අපි දේශපාලන පක්ෂයක් හැටියට අපි නිතරම අභියෝග වලට මුහුණ දීලා අභියෝග ජයගත්ත දේශපාලන පක්ෂයක්. ඒ කියන්නේ මේ රටේ කවුරුත් කරන්න බෑ කියලා කියපු දේවල් කරපු පක්ෂයක්. අපේ පක්ෂය දැන් මුලින්ම කිව්වා මේ රටේ අලුතෙන් පක්ෂ හදලා දේශපාලන බලය අල්ලන්න බෑ කියලා. උදාහරණ හැටියට පෙන්නවා ලලිත් ගාමිණී මහා බලසම්පන්න දේශපාලනඥ දෙන්නෙක් පක්ෂයක් හදලා ප්‍රාදේශීය සභාවක් ජයග්‍රහණය කරන්න බැරුණා. විජය කුමාරතුංග මැතිතුමා සියලුම වාමාංශික බලවේග එකතු කරලා නව ශක්තිමත් පක්ෂයක් හැදුවා. ප්‍රාදේශීය සභාවකවත් බලය ගන්න බැරුණා. ඒක නිසා මේ රටේ කවදාවත් අලුත් පක්ෂයකට බලය ලබා ගන්න හැකියාවක් නැහැ කියන එක. නමුත් අපි ඔප්පු කරලා පෙන්නවා පක්ෂ පිහිටවල අවුරුද්දක් ඇතුළත ලංකාවේ පළාත් පාලන ආයතන වලින් 3/2 බලය ලබාගෙන ඒ වගේම ජනාධිපතිවරයෙක් බිහි කරලා පාර්ලිමේන්තුවේ ලබා ගන්න බෑ කියපු 3/2 බලය ලබාගෙන අපි පෙන්නවා. අපි අභියෝග වලට කැමති, අපි අභියෝග ජයග්‍රහණය කරන පක්ෂය. ඒක නිසා අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. ලේකම්තුමා මම අහන්නේ ඔබතුමා දැනුවත්ද කියන කතාව විතරයි. දැන් අපි ගාලු මෝදර දැන් ලකදිනේ ඔක කිව්වේ උත්සව සඳහා පවත්වන්න දෙන්නේ නැහැ කියන කතාව. දැන් සාමාන්‍ය අපි දන්නවා ওই වගේ එලිමහන් ප්‍රදේශයක් එහෙම නැත්නම් ග්‍රවුන්ඩ් එකක් කොහේ හරි යනවා නම් සාමාන්‍ය අපි මාස 6-7 අටකට කලින්වත් කලින් ලොකු ඉවෙන්ට් එකකට බුක් කරගන්න ඕන කියන කතාව. ඔබතුමන්ලා දැනුවත් වීමක් තිබුණද ඔයි කියන මේ පළවෙනිද කවුරු හරි බුක් කරලා තියෙනවා කියලා හරි මේ මොකක් හරි? නෑ, කවුරුත් අපි තමයි මුලින් මේක මේ වෙන් කරගන්න ගියේ. නමුත් ඒ අවස්ථාවේදීම අපිට මේවා කළා තියුණා වරායට බාර දීලා තියෙන්නේ මේ ලබා දෙන්න එකඟ කිසිම කෙනෙක්ට ලබා නොදෙන්න තීරණය කළා. කියන්නේ ඔබතුමාලා මුලින්ම උත්සාහ කරේ ගාලු මෝදර පිටිය ලබා ගන්නද? අපි මුලින්ම උත්සාහ කරේ ගාලු මෝදර පිටිය ලබා ගන්න. නමුත් අපිට ඉතා පැහැදිලිව දැනුම් දීමක් කරා ගාලු මෝදර පිටිය ලබා දෙන්න හැකියාවක් නැහැ කියන්නේ. ඒ කියන්නේ ඒ නිසා පක්ෂයේ මේ රැලියට අවශ්‍යහගත තත්වයක්ද ඇති වෙලා තියෙන්නේ? නෑ, අපි එහෙම හිතන්නේ නෑ. අපි තියෙන අභියෝග ජයග්‍රහණය කරා
තියෙන තත්ත්වයන් යටතේ ඉතාම සාර්ථකව ඉදිරියට යන පක්ෂයක්. ඒ ශක්තිය අපේ පක්ෂයේ සතුව තියෙනවා. අපි කිසිදු අවස්ථාවක කිසිම දෙයක අපි අභියෝගයක් දකින්නේ නැහැ. අපි ඒක අභියෝග ජයග්‍රහණය කිරීමේ හැකියාවක් අපේ පක්ෂයේ තියෙන බවට දැඩි ආත්ම විශ්වාසයක් මේ පක්ෂය තුළ තියෙනවා. 2015 මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා පරාජයට පත් වෙලා ඊට පස්සේ නුගේගොඩින් මේ රැස්වීම ආරම්භ වෙනකොටත් ඔබතුමාලා මේ මට්ටමින්ම නේ ওই අභියෝග බාර අරගෙන මේ රැස්වීම පවත්වන්න සූදානම් වුණේ. කියන්නේ සමහරු අභියෝග කර අපිට මතකයි පුළුවන් නම් මෙච්චර සෙනඟක් ගෙනත් පෙන්වන්න වගේ කතා අපිට ඒ කාලේ ඇහුණානේ. ඉතින් දැන් ඇත්තටම කොච්චර සෙනඟක් විතර එයිද මේ කැම්බල් පිටියේ මේ රැලියට පොදුජන පෙරමුණට පසුගිය කාල සීමාවේ තිබුණු මේ මේ ජන විරෝධයත් එක්ක විශේෂයෙන්ම ගිය වසරේ ගත්තොත් මේ කාලය වෙනකොට විශාල ජන විරෝධයක් දකින්න තිබුණනේ. ඒ තත්ත්වයත් එක්ක මොන වගේ තත්ත්වයක් තියෙයිද? ඒක පුරෝකතන කරනවට වැඩිය හොඳයි. තව සතියයි තියෙන්නේ. ඔබතුමන්ලට මැයි පළවෙනිද හවස් වෙනකොට දැනගන්න පුළුවන් කොහොමද ඒ තත්ත්වය. හැබැයි ඩ්‍රෝන් දාන්න බැරි වෙයි නේද කැම්බල් එක හරියේ එහා පැත්තේ බන්ධනාගාරේ? ඒක නම් මම දන්නේ නැහැ. නීතිමය තත්ත්වයක් යටතේ බැරි වෙයිද කියලා නැත්තම් අපේ එහෙම මේ විරුද්ධත්වයක් නැහැ. ඩ්‍රෝන් දාන්න බලාපොරොත්තුවක් තියනවද සෙනඟ? නෑ, ඉතින් ඔබතුමන්ලා ඒ ඩ්‍රෝන් දැමීම අපි නෙමෙයින කරන්නේ. ඒක මාධ්‍ය මගින් කරන දෙයක්. ඔබතුමන්ලා මාධ්‍ය නෑ. ඉස්සර අපි එහෙම හැව ඉස්සර අපිට මතකයි ඔබතුමන්ලගේ ප්‍රධාන ජන රැලි වල ඩ්‍රෝන් දාලා ඡායාරූප පරන් කොටු ගහලා කතිර ගහලා ජනසංඛ්‍යාව මැන්නේ. අර ඒකයි අපි එහෙම අහන්නේ. ඔව් නෑ, ඩ්‍රෝන් දැම්මේ අපි නෙවෙයි මාධ්‍ය. හැබැයි කොටු ගැහුවේ කතිරැන්දේ ඔබතුමල්ලා? නෑ, අපි කොටු ගහලා කතිරැන්දලා පෙන්නන්නම්. ඔබතුමල්ලා ඩ්‍රෝන් දාලා කලින් පෙන්නන්න. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කුමක්